ඔන්න මගේ මේ ගමන එපිසෝඩ්ගෙන් ඔයාලට කියන්න යන්නේ ඔයාලා ලිෆ්ට් එකක් ඇතුලේ හිර වුණොත් කොහොමද ඔයාලා එළියට යන්නේ හරි ඔයාලා මොකද කරන්න කියලා පොඩ්ඩක් කියලා දෙන්න. අපි බලමු දැන් සාමාන්‍යයෙන් ලිෆ්ට් එක ඔන්න නෝමල් යනවා මේ ආකාරයට බට්නය ප්‍රෙස් කළා ඔහොම යනවා ලිෆ්ට් එක මේ විදිහට යනවා. මේ ආකාරයෙන් ලිෆ්ට් එකේ යනවා එහෙම වයි ඔන්න ඔය ආකාරයට දොර ඇරෙනවා. ඊට පස්සේ බලන්න පේනවනේ අපි ආපහු හිට ෆ්ලෝ එකට යමු. මේ ආකාරයට මෙහෙම යනවා ආපහු ලිෆ්ට් එක. බලාගෙන ඉන්න. සාමාන්‍යයෙන් ලිෆ්ට් එක ෆ්ලෝ එකට ආවට පස්සේ හැම දොර ඇරෙනවානේ. ඔන්න ඔය ඉස්සර අපි යන විදියට ඔන්න ඔය ආකාරයට දොර ඇරෙනවා. හරිද? එහෙම ඇරුණට සමහර වෙලාවට මේ ලිෆ්ට් එක මග මීර වෙන්න ඉඩ තියෙනවා. එහෙම දේවල් එනවා. මෙන්න මෙහෙම දොර වැහිලා තියෙනවා. ඒ වෙලාවට ඔයාලා කරන්න අවශ්‍යම දේ තමයි කලබල වෙන්න ඕනේ නැහැ. මෙන්න මේ වගේ ලිෆ්ට් එක මෙන්න මේ බටනයක් වගේ එකක් ඇති. බෙල් මාක් එකක්. ඉමර්ජන්සි කෝල් එකක්. ඔයාලට තියෙන එක ප්‍රෙස් කරන්න. තව මේක තියෙනවා තව නම්බර්ස් එහෙම මට මේ ආයතනයක් හින්ද පෙන්වන්න බෑ ඒ වගේ දේවල්. මෙන්න බෙල් මාක් එකේ ගිහුවම ඔයාලා අනිවාර්යෙන් එහෙන් කතා කරන්න ආයට උත්තර දෙන්න මතකතුව. මෙන්න මේ බෙල් මාක් එකේ පේනවද ඔයාලට? මෙන්න මේක. මෙන්න මේක. අන්න එක ප්‍රෙස් කරන්න ඔයාලට තියෙන්නේ. එතකොට කවුරු හරි ඇවිල්ලා ඔයාලව එළියට ගන්න ගන්න ලිෆ්ට් එකෙන් ඔයාලා ලිෆ්ට් එකෙන් එළියට බහින්න එපා. මොකද ඒක ඉතාමත් අනතුරුදායකයි. ඒ ගැන පොඩ්ඩක් අපි ඊළඟ එපිසෝඩ් වලදී වරණ කියලා දෙන්නම්. ලිෆ්ට් එක අතරමඟ නැවතුනොත් කොහොමද එළියට එන්නේ? ඒ වගේ දේවල්. දැනට ඔයාලා මේ අදනේ කිය පොඩි දේ දැනගන්න. ලිෆ්ට් එක නතර වුණොත් ඔයාලා මේ ලිෆ්ට් එකෙන් එළියට යන්න උත්සාහ කරන්න එපා. කවුරු හරි මේ ලිෆ්ට් එකේ ඇවිල්ලා ඔයාලා එළියට ගන්නකම්. තේරෙනවද ඔයාලට කියපු දේ? එළියට බහින්න උත්සාහ කරන්න එපා. ඔයාලා දොර අතින් අරින්න උත්සාහ කරන්න එපා. මොකද මේ ලිෆ්ට්ේ සමාල්ලාට දැන් මේක මේ විදිහට මෙන්න මේ ලෙවල් එකෙන් අතර වෙලා තියෙන්නේ. සමාල්ලාට මේ වගේ මේ අතරමඟ ඔන්නම නතර වෙන්න පුළුවන්. මම ඒක ඔයාලට පෙන්නන්න මගේ ඊළඟ එපිසෝඩ් එකේදී කොහොමද ඒක අතරමඟ නතර වුණොත් මොකද වෙන්නේ හේතු කියලා. ඔයාලට මොනවද වෙන අනතුරු වෙන්න පුළුවන් අනතුරු ඔයාලට කියලා දෙන්න. අද මගේ මේ එපිසෝඩ් එකේ මෙන්න මේ දේ විතරක් දැනගන්න. ඔයාලා ලිෆ්ට් එක හිර වුණොත් එළියට බහින්න උත්සාහ කරන්න එපා. කවුරුත් ඔයාලව දඬනවා. නැත්තම් ලිෆ්ට් එකේ ඇනවුස්මන්ට් එකක් කියයි. නිවැරදි මේක නිවැරදි කළා කියලා ඒ වෙලෙට ඔයාලට ඇනවුස්මන්ට් එකක් කියයි. ඒ හින්දා කලබල වෙන්න එපා කිසිම අවස්ථාවක. ඔයාලට මගේ මේ චැනල් එකෙන් පොඩි හරි දෙයක් වැදගත් දෙයක් දැනගන්න ලැබුණා නම් ඔයාලට කරන්න තියෙන්නේ මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා මගේ ඊළඟ එපිසෝඩ් ටික බලන්න. මතක් කරලා පල්ලෙහා තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ප්‍රෙස් කරන්න. ඔයාලට බොහොම ස්තුතියි.